හැමෝටම ඉතින් අපි එනවා කියන පණිවිඩේ දැන් දන්නවා මොකද මේ ඉරිදා දවස අපි සති අන්තයේ හොඳම දවසක් නේ ඒ නිසා මේ වෙලාවට තමයි ගෙදර කිචන් එක බිසි වෙන වෙලාව. අද මොනවද මෙනු එක ගෙදර මොනවද හදන්නේ? බත් එක්ක කියන්නේ විදිය නැහැ. කේනක කියන්නේ ඇති අපිට ඇහෙන්නේ නැහෙනි. හැබැයි අපි ඕගොල්ලන්ට කියලා තියෙන ගේ සතියේ ඒව මේව හදන්න බෑ. අපිත් එක්ක लाइव उन लास्ती वेला इन्होंने किया मांग लाइव अभी कुकिंग सेशन रेडी वेला मुकद आप क्यूआ ये सती मुनोद मे सती आप हदाने किया बहुत स्तुति लाने प्रतिचार विशेष एफ बी एक वस्ते अपने सोशल मीडिया वस्ते गुडाने कमेंट करना अपे सांडे कुकिंग प्रोग्राम में हर मैं फाने वागे माँ हर मैं एंजॉय कर ला अभी तो कुकिंग सेशन एक लाइव किया थैंक यू वेरी मच कमेंट्स समय प्रोग्राम का सह अभी मिश्रा राइट गेदर किचन के मेमन लास्ट करा लून मीरे सुधु लून करपीचम तीन मे दस सुधु लून वगे दीवा तीन वैडी कुत करो अदा बोम रस वत खेम खदान लास्त वेणी खाते दी हेम दम तुगुटा आदर करना आसकर खलावत्न कनेक्ट तमय आराधना कराने खेमती तमय आप शेफ खदाने अतला खाऊ दीएने කෝන් වෙනත් විදියකට කන්න තියෙනවා නම් හොඳයි අත්‍තරම රයිට් දැන් ඔන්න එහෙම අයිඩියා එකක් අතර තියලා තියෙනවා කෝන් වෙනස් විදිහට හදමුද දැන් චෙෆ් එකතුලා ඩිස්කස් කරපුවම ඔන්න වෙනම කාරියක් හැදිලා තියෙනවා ඕගොල්ලෝ දැන් ලෑස්තිද හරි ඕගොල්ලෝ බලන්න ලෑස්ති කරගත්ත දේවල් හරියටම හරිද කියලා චෙෆ් අපි කියාගෙන යන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා හොඳයි අපිට මූලික වශයෙන් කෝන් අවශ්‍ය වෙනවා ඒ වගේම මම චිකන් බ්‍රෙස්ට් එකක් ගෙනල්ලා තියෙනවා මොකද මේකේ චිකන් ටික ඉකුතු කරගන්නවා ඒ වගේම බටර් ඕන අපිට ලුණු ඕන ඒ වගේම කහ ටිකක් අවශ්‍ය වෙනවා කොත්තමල්ලි කොළ ටිකක් දාලා මේ වගේ මේ දේවල් කැමති නම් විතරයි තමයි රසය වෙනස් කරගන්න මම හදාගෙන යනකොට කියන්නම් අනිවාර්යෙන් ඊට ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා චීස් ටිකක් ඕන ඊට පස්සේ කුකින් ක්‍රීම් ටිකක් ඇඩ් කරන ඉකුතු කරන්න පුළුවන් එහෙම නැත්නම් අපිට කුකින් ක්‍රීම් නැතුව පොල් කිරි ටිකක් ඉකුතු කරගන්න පුළුවන් අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් ඒ වගේම ඉතින් මේ ලුණු සුදු ලුණු තමයි ඒවත් තමයි නේ හරි ගිරින්න එපා ඉන්ග්‍රීඩියන්ට්ස් එක කියනකොට මම අපි සාමාන්‍ය ඉරිදට කාලා ඉන්නේ හරි දැන් හදිසියවත් කෙනෙක්ට දැන් අයියෝ ගිය සතිය ලියා ගන්න බැරුණා මිස් වුණා නේ කියලා හිතනහන් තවසරයක් අපි කියන්නම් ඔයගොල්ලන්ට හරියටම දැන් ලියා ගන්න පුළුවන් chef අපි ඔන්න ස්ක්‍රීන් එකේ පේන ඔයගොල්ලන්ට රෙසිපි එක කියන්නක ගන්න එකතු වෙලා ඔව් චිකන් බ්‍රෙස්ට් එකක් තියෙනවා ඒ වගේම කෝන් තියෙනවා ඊට පස්සේ බටර් තියෙනවා කපාගත්ත ලුණු ඒ වගේම සුදු ලුණු කුකින් ක්‍රීම් ඕන නැවුම් කිරි ටිකක් අවශ්‍ය වෙනවා ඒ වගේම ලුණු සූදුරු ඒ වගේම කහ අමු මිරිස් චීස් අලිගැට පේර තක්කාලි දෙහි ලේසි නේ ලේසි නේ හරි දැන් ලේසි එහෙනම් අපි කොතනින්ද ගන්නත් වැඩේ පටන් ගන්න अनिवार्य बल समहारे टीन पास
අපි කිමුකු මේ ගොඩාක් කාර්යබහුල කෙනෙක් නම් එහෙම නැත්තම් අනිවාර්යයෙන් මං කියන්නේ නිවස කෝණක ගෙදරක ඉරුඟු ගහක් තියෙනවා අපි ඉරුඟු ඇට ටික වෙනම තම්බලා අරගෙන ඉරුඟු ඇට තම්බන්නේ ඉතින් දන්නවනේ ඉසල ලුණු දාන්න එපා තම්බන්න පසල ලුණු දාන්න ඊට පස්සේ එහෙම අරගත්ත ඉරුඟු ඇට තමයි මේ ගලවලා අරන් තියෙන්නේ එහෙම ගන්න පුළුවන් එහෙම නැත්තම් අමු ඉරුම් කරලා ලපිටේව තියෙනවනේ අපි පිහියකින් කපලා ගන්න පුළුවන් නැත්තම් ග්‍රේට් කරලා ගන්න පුළුවන් ඒ වගේ අරගන්න පුළුවන් මේ කෑමක හදන්න හරි පහසුයි මේ ඉඳන් මේ ඉරුඟු කියන දේවල් ඕන තැනක තියෙන නිසා තමයි මේ ටික තම්බලා තියෙන්නේ චිකන් ටික සීසන් කරමු අපි हेल्दी फुड वेल्ट तम अत्र मे खाले मैं प्रोटीन वेडी हेल्दी फुड निर्देश ගාන්ධ ගොඩක් කාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මේ ගෑනු පිටිම කියලා ભેදයක් නැහැ මේ මහත් වෙනවා කියන එක සාමාන්‍යම ප්‍රශ්නයක් දැන් ඕක සාමාන්‍ය වෙලා හැබැයි දැන් ගාන්ධ හැම වෙලෙම තමන්ගේ බොඩි එක ගැන හිතනවා කියලා මට තේරෙනවා මොකද මම දන්න දැක්ක කල නම් ඔයා ඒ විදිය ඒකට ස්පෙෂල් දෙයක් කරනවාද කැමපැත්තට අතන ස්පෙෂල්ම දේ හැටියට ඒකට නම් කියන්න තියෙන්නේ කැම තමයි කැම පාලනය කැම පාලනයටත් වැඩිය හදා ගන්න කැම වලට දාන ඉන්ග්‍රීඩියන්ට්ස් එතකොට කැම වල තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කාබ් කොච්චරක්ද තියෙන්නේ ඒකත් එක්ක ප්‍රෝටීන් කොච්චරද තියෙන්නේ ඒකත් එක්ක ඉතුරු විටමින්ස් ටික කොහොමද තමන්ගේ මීල් එකේ තියෙන්නේ කියලා ඒ ටික මැනේජ් කරපුවාම ඉතින් එච්චර ඉෂුව එකක් නෑ නැද්ද ෂෙෆ් එතකොට අපි හැමදාම හෙල්ති පැත්ත ගැන කතා කරනවානේ ෆුඩ් එකේ මේකේ තියෙන කොහොමද ಗುಣ පැත්ත अत्रम सामान्य चिकन कत्तेम अभी दी मुनाद अवश्यमें कोन विशेष कथा करके ये पोष पदार्थ गुड़ा कपिट शरीर अवश्य दीव मेन मील कहा सामानती है बरा कपिट अभी कोन कुतुकर मे कैम के तीयन इतनी अभी कुतुकर कीरी कत्तेम इन बटर अभी इकतना चीज तीयन यदेवल अतम कैलशियम यदेवल उपिट शरीर अवश्य दीव उम तीयन मैं समबर आहार वेलत्म මේ හැමදේම එකතු කරලා තියෙනවා. ඔය දවාගේ concept වල තියෙනවානේ පැණි රසයි මිරිස් රසයි කියලා මාර රසයේදී මේක තියෙන්නේ අද මෙර රසය. මේකත් ක්‍රීමි රසත් මේක ක්‍රීමි කියලා කියන්නේ ක්‍රීමි කෝන්. ඒක ක්‍රීමි එකතු වුණාම තමයි ඒ රසය. ඒ ක්‍රීම් එකට අපි දැන් ගොඩක් වෙලාවට සුපර් මාකට් වලින් ඉස්සරහ තියෙනවා කෝන් ජාති කික් විදිහට හදලා දෙනවා. ඉතින් ඒකට රසයන් එකතු කරලා තියෙනවා ෆ්ලේවර්ස් දාලා තියෙනවා. නමුත් අපි එහෙම කරන්න යන්නේ නැහැ. අපි සාමාන්‍ය හරියටම හදන විදිහ පෙන්නනවා. ඉතින් මම ඒකට කොහොමද ටිකක් ස්පයිසි කරන්න වැයන්තක් කැමති කිව්වා. චුට්ටක් ග්‍රීන් චිලි ටිකක් එකතු කරනවා. ඒක කැමති නම් එකතු කරන්න පුළුවන්. ඒක තමයි මේ කරපින්තරි කුතියනේ අපි කරි ෆ්ලේවර් එක ගන්න. මේකේ කොහමත් ආටිෆිෂල් ෆ්ලේවර්ස් නැහැ. නැහැ. හරි. එහෙනම් මේකේ ගුණේ රසය ඔක්කොම බැලන්ස් වෙනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. බලන්න අපි ඉස්සරම් චිකන් එක සීසන් කරගමු. හරි. දැන් ගාන්තර වැඩ තියෙනවා නේ කරන්න. ඔව් ඔව්. තියෙනවා මේක මම. මේක බලන් ඉන්නකත් එක්තරා වැඩ. ඇස්සේ බාගෙදී දින හදන්න තියෙන චෙෆ්. එතකොට අපි ඕක ටිකක් කළා තියෙනවද? මේක පොඩි වෙලාවත් අපි මේ ලුණු ගම්මිරිස් දාලා මේක හොඳට සීසන් කරලා අපි පොඩි වෙලාවක් තියමු. දැන් කපන්න ඕනේ නැද්ද චෙෆ් ඒ ටික ඔක්කොම ඇතුළට යන්න? එම අවශ්‍ය නැද්ද? නෑ අවශ්‍ය වෙන්නේ නෑ. මේක මොකද ග්‍රිල් කරනවා. ග්‍රිල් කළා තමයි මේ මම ලස්සනට මේ කෝණ නම් ඔය අපිට මේ චිකන් ටික ඔයා කිව්වා වගේ පොඩියට කපන්න පුළුවන්. කපලා අපේ කෝණ එකත් එක්ක එකතු කරන්න පුළුවන්. හරි. රයිට්. නැත්තම් මේක සම්පූර්ණ කෑල් විදිහට ග්‍රිල් කළා. මේක මම ගොඩාක් මේ ගාන්තරක් කියේ මේ උදේට ලේසි අපිට හදන්න උදෑසනට හරියන විදිහට කියලා තමයි මම ප්ලෑන් කරේ. ඉතින් ඒක නිසා තමයි අලිපේර ගෙඩිකුත් මේකට එකතු කරන්නේ හැමදේම සමබර වෙන්න. සමබර වෙන්න. ඕකේ. දැන් අපි චිකන් එක සීසන් කරමු. හොඳට අත ගන්න තියෙන. අද ඉතින් මේක කාලය මේක නෑ දෙපාරක් කරන්න. එතකොට ගෙදර ඉන්න ඕගලන්ගේ කොහොමද තාත්තේ ලෑස්තිද ඔක්කොම ටික? මගේ දැන් අපි කරන වැඩෙත් එක්ක මොකලද යන්න පුළුවන් නම් මේක අල්ල ගන්න ලේසියි. ගෙදර ඉන්න ලයින් ඔය මු මේ වගේ. ඒකත් අර ඒ ඇතුළට ඒ ලුණු ගම්බිරිස් යන විදිහට තමයි නේ හැඩයක් මොනවා. මෙහෙමයි ලුණු කොහොමත් චිකන් එක අපි විනාඩි 10ක් තියන්නේ සීසන් වෙනවා ටක් ගන්නකොට. මේක අර මේ ගායන්තර ටිකක් පොඩ්ඩක් ලස්සන නියන් අර පොඩි ඉරි ටිකක් ගහලා හැඩයක් ඕනේ කිව්වා. පොඩි හැඩයක් තියෙනවා නේ මේ චෙෆ් කොහොමත් කැමති ලස්සන හැඩය පෙනුම. මේකම මේ පැතර ගහන්න. අන්න හරියි. ඒතර නියන් අර net එක වගේ එනවා. දැන් එහෙම හැඩ කරන්නේ ඇයි?
live cooking session එකෙන් අපි අපේ ideas කීපයක් තියනවා ගන්නත් family එකත් එක්ක මේක enjoy කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ හැමෝම එකතු වෙන්න ඕනේ. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ මෙතන තව දැක්කහම තියෙනවා මේක මෙතන තියෙන kitchen එකේ පිළිවෙල. සමහර වෙලාවට ගෙවල් වල මේ ටික කරනකොට මේක ඔක්කොම කෑම එක හදලා ඉවරනකොට ඒක ඉවරයි වෙනවා. කුස්සියත් ඉවරයි. ඒක අස්කරන එක මතක් වුණාම කෑම එකේ පා වෙනවා. අන්න ඒ වගේ. එතකොට ඒක හරි දැන් ඉතින් ඔය දෙන්න වැඩේ පටන් ගන්න. යතරේ මම අපේ ස්පොන්සර්ස්ලා මතක් කරන්නම්. මොකද හැමදාම තුගේ ලොකු සපෝට් එකක් අපිට දෙන්නේ අපේ ස්පොන්සර්ස්ලා. දැන් අපි පටන් ගත්ත කොතනින්ද කියලා පොඩ්ඩක් කියමු. හරි දැන් චිකන් එක අපි ලුණු ගම්මිරිස් දාලා ඔයිල් ටිකක් දාලා තියෙන්නේ. ඒක පොඩි වෙලක් දැන් ගාන්ධ කට්ටෙක්කුත් දාලා තියෙන චිකන් එකට. මම කියුමින් පවුඩර් ටිකක් අපිට අවශ්‍ය වෙනවා මේකට. ඒක ඇත්තරම චිකන් එකත් මම පොඩ්ඩක් සීසන් කරන්න ගන්නවා. ඒ වගේම ඒක පවුඩර් එකම එකතු කරනවා කෝන් එකට. ඒ රසයත් එක්ක තමයි. ඒ කියන්නේ මේකට අපිට ඕන කරි පවුඩර්ත් එකතු කරන්න පුළුවන්. මම කිව්වා මේක හදනකොට මම කොහොමද චේන්ජ් කරන්න පුළුවන් අපේ රසයට හරියන්නේ විදිහ කියන එක කියා දෙනවා කියලා. මම මේකේ රසය ටිකක් මට හිතුණා ගාන්ධ කතා කරූපේ එකත් එක්ක මේ ටිකක් දැම්මත් හොඳයි කියන කහටිකුයි. අපි මේක මේ ටිකක් ක්‍රෝස් කරලා ගන්නම් මේ ඒතර ලේසි මේක කුඩු කරගන්න. හා හා. හරි. මම දැන් ඔයගොල්ලෝ මලාගෙන ඉන්නවා මේක පළවෙනි පියවර මොකක්ද කියලා. ඒ අතරේ මතක් කරන්නම් අපි හැම වෙලෙම කෑම හදද්දි නිරෝගීකම එතකොට ඒකේ තියෙන රසය ඒ වගේමයි හෙල්ති පැත්ත කතා කරන්නේ සාම විශේෂයෙන්ම අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න තරුණ පෙනුම රැක ගන්න අපි හැමදාම කියනවා ග්ලෝ කොලජන් බොන්න කියලා. මේක පොඩි සැෂේ පැකට් එකක් තියෙනවා දවසට වතුර වීදුරුවකට දාලා ඕගොල්ලන්ට පුළුවන් බොන්න. එහෙම නැත්නම් ජූස් එකක් එක්ක හරි මික්ස් කරලා කැමති විදියට හදාගන්න පුළුවන්. ඒ වගේමයි තේ කහට එකක් බොනවා නම් හොඳ දේශීය සන්නාමයක් වෙළඳ නාමයක් පාවිච්චි කරන්න ඕනේ. හරිත තේ කිව්වොත් එම වටවල තමයි ඉතින්. වටවල එකට ආයි තින් තේනේ හොඳම තත්වයක් ලංකාවේ වටවල තේ එකක් බොන්න අමතක කරන්න එපා. එතකොට ගායන්ත කිව්වා කිචන් එකක් ලස්සන තියෙන්න ඕනේ කියලා. අපේ කිචන් එක ලස්සන කරලා තියෙන්නේ කවුද? මේ පැන්ට්‍රි ඔක්කොම අපිට දීලා තියෙන්නේ ඩම්රෝ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඩම්රෝ පැන්ට්‍රි එකක් ගන්න ගියාක් හදනවා නම් ඒ වගේම තමයි අපිට මේ විදුලි උපකරණ මේ හැමදේම දීලා තෑගි භෝග දෙන්නේ Innovex කියන හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා. ඒක නිසා Innovex එක හැමදාමත් එකතු වුණොත් එහෙම ඔයගොල්ලන්ට කිචන් එක ලස්සන කරගන්නත් පුළුවන්. හරි. දැන් ඔයගොල්ලොත් රෙඩි වෙලා මේ වැඩෙත් එක්ක කරගෙන යනවා කියලා දන්නවා. චෙෆ් දැන් මොකද වෙන්නේ? ටික ඔව් දැන් කිමෙන්ට් එක බැදෙනවා. මේක අපිට දැන් වංගෙඩිය දාලා පොඩියට කොටා ගන්න තියෙන කුඩු කරගන්න තියෙන්නේ. චූටි වංගෙඩියකුත් තරම් නේද තියෙන්නේ. හරි හුරු පොඩි. ඉතින් මේ වගේ දේවල් හරි ලස්සනයි නේද කිචන් එකේ තිබ්බත් හරි. ඉතින් හොඳ දේවල් ලස්සන දේවල් එකතු කරගන්න හරි. ඒකට ගාන තියෙනවා. ලස්සනයි වගේම ලේසි. මොකද පොඩි ප්‍රමාණයක් නේ අපිට මේ වගේ දේවල් ඕනේ. බැලන්ට අපි සුදුලුන් ටිකක් සුද්ධ කරගමුද? හරි. එහෙනම් ගානතර වැඩක් තියෙනවා. සුදුලුන් ටිකක් සුද්ධ කරන්නත් තියෙනවා. ඔගලත් ඉතින් රෙඩි වෙලා අපිත් එක්කම මේක ලයිව් යමු. අපි ඉන්නේ ලයිව් සියත ටීවී මේ සාන්ති කුකින් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් අපි ටැග් ගාලා පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා එන්නම්. ඔහොම මේ ඉන්නේ මේ ඔගොල්ලෝ බලන්නේ සියත ටීවී සන්දේ කුකින්. ගාන්ත එහෙම බාරටම වැඩ දැන් සුදු ලුණු කපනවා මේ වෙලාවේ. ඔගොල්ලෝ ගෙදර මොකද තාත්තේ දැන් කොහොමද මේ හුරු පුරුදු වෙන්නේ? අපි මේ මොකද කරේ චෙෆ් පොඩි සාරාංශයක් දෙන්න බලන්න. අපි ඉස්සෙල්ලා නෑ අපි සාමාන්‍ය බ්‍රේක් එකේ යන විදිහට හිටියා. අපි බ්‍රේක් එකේ කරේ මේ මම නම් කරේ මේ සුදු ලුණු කපන එක තමයි. දැන් අපි චිකන් එක දාගත්තා මේ මේ පෑන් එකට. චිකන් එක ග්‍රිල් කරගන්න ඕන. හරි. සුදුරුණු අඩුයි කියලාත් මට චෝදනා කර කර හිටියේ. ඔව් මට සුදුරුණු නැති වෙනවා. තාක්කු චෙක් කරන කොහමද යනකොට චෙක් කරලා යවන්නේ. චෙෆ් එතකොට අපි ඒකත් එක්ක සුදුරුණුත් එකතු කරනවා. පොඩක් දාගත්ත මේක හොඳ සුවඳක් රසයක් එන්න. සුවඳක් එනවා. එනවනේ සුවඳ. බඩගිනිත් එනවනේ දෙත් එක්ක. ඔව් එනවා. ඒක උදේ නම් ආවද? අය කොහමද? ඒක ඉවර වෙන්නේ නැති එකත් කොහමද? කොච්චර කෑවත් තියෙන කන්නේ. අපි සන්දේ සාමාන්‍යයෙන් කාලා බීලා එන දවසක් නෙවෙයි.
හමුව මේනිකම් රෙස්ටරන්ට් එකක් වගේ බලන්නකෝ දුම. ඉතින් බලා ගන්න ඕන දැන් හෙටින් නම් ඕව හදනවා කිව්වා. අනිවාර්යයෙන්ම. චෙෆ් එතකොට අපි කෙල් පොඩ්ඩක් එකතු කරලා ඊට පස්සේ ඒ චිකන් පීස් එකක් දාලා සුදු ලුණු විතර එකතු කරේ නේ. සුදු ලුණු ටිකක් දාගත්තා. හරි. දැන් මේකට මෙහෙමයි. මේකට මේ කියුමින් පවුඩර් ටිකක් මම එකතු කරා චිකන් එකට. සීසන් වෙන්න. මොකද ඒ රසය එන්න. මේකට ඕන නම් මම සාමාන්‍යයෙන් ගායන්තර මේක හදද්දී මම පොඩි මේකක් කරා. මං ගාව තියෙන හොටෙල් එකේ තිබුණා මේ උළුහාල් ලබ බදලා එකතු කරගත්ත පවුඩර් ටිකක්. හා හා. හැබැයි චිකන් එකට දැම්මා අමුතු රසක් ඒක මේ ගානට ඇත්තටම මේ අපි ගොඩක් කලකට කරියක් හරි හදනවා නම් මං කියන්නේ මේ වගේ පවුඩර් ටික පිටු අපි ගොඩක් කලකට කන්නේ නෑනේ ඔළුවල් නැත්තම් අබ ඒවා ඒ ටිකක් එකතු කරගත්තා නම් හරි ක්‍රීමින් පවුඩර් වගේ එන්න මං හිතනවා ගොඩක් රසයි. ඒත් දැන් මේක මේ කෙනට හිතෙන්න පුළුවන් මේක තැම්බිලා ඇද්ද සම්බල ගන්නත් පුළුවන්ද? කොහකද? චිකන් පීස් එක සම්බල ගන්න සම්බල ගන්න පුළුවන්. මං කියේ දැන් මේක සාමාන්‍ය බ්‍රෙස්ට් එකම නැතුව මේක කියුබ් කපන්න පුළුවන් අපිට පොඩි කියුබ් වලට. කපලා අපි ඉස්සලම බටර් ටිකක් දාලා අපි දැන් කෝන් එක හදන්න පටන් ගන්නවානේ. එතකොට ඉස්සලම දාන්නේ කෝන් වලට ඉස්සලා චිකන් ටික. හා හා. හැබැයි කෝන් ටික තම්බගෙන තියෙන්නේ. හැබැයි සමහරට අපි අමු ඉරුකු කරලා අරගෙන කපලා ගන්නවා නේ. පොඩි වෙලා තම්බල ගන්න ඕන. ලුණු දාන්න නැතුව මතක තියාගන්න. මොකද ලුණු දැම්මොත් ඉරුකු තම්බෙන එක කොරයි. ඉතින් ඊට පස්සේ චිකන් එකත් එක්කම අපිට කෝන් එක කුක් කරන්න පුළුවන්. හරි. නැත්තම් මේ වගේ දකරව ගාන ආසයින් අර පෙනුමට ඉස්සල්ම කතා කරේකන පෙනුම තියෙන තමයි චිකන් බ්‍රෙස්ට් එකම වෙනමම ග්‍රිල් කරලා ගන්න. ඔව් ඒ වගේම මම හිතනවා මේකට මීටර් ලේසර් ක්‍රමයක් මට නිකන් හිතුණා. අපිට චිකන් මින්ස් ටිකක් අරගෙන ඉවරලා දාලා ගත්තම ඉවරයි ප්‍රශ්නේ. ඔව් නේද? ප්‍රශ්නයක් නෑ. කිසිම ලේසි ඉතාලම ලේසි වෙන්නේ. දැන් මේ සුදු ලුණු වැඩි නැද්ද? එහෙම නෙමෙයි. මෙච්චර ගොඩක්. නෑ මේක ඕන වෙනවා ටිකක්. ඇයි? වැඩි වගේ. නෑ අම්මලගේ මොකද මම මේ ගාලි බෙඩ් එකේ යාර සිනා පුදුම සුදු ලුණු අස්සට් එකක් දැන් එක භාගයක් සාක්කුවේ දාගත්තා මේකේ නොට් ටිකක් ගෙනියලා අරගත්තා දැන් මම ට්‍රයි කරන්න දැන් කපපු එකෙන් ගත්තාම මේක ලේසියෙන් ගෙදරකින් ඕකෝන්නේ මුළු මුළුට ඒක අදා ගන්න පුළුවන් සුදු ලුණු ගණන් අරින් මදස හරි ඕනි සුදු ලුණු දෙක අවරොද්ද සාක්කුවේ දාන්න සැතරම සුදු ලුණු එකතු කරගන්නක හොඳයි නේ මේ කාලෙදි කෑම වලට වැඩිපුර ඒකත් එහෙමයි අනිත් එක තමයි ගාලික් නැත්තම් මං හිතන්නේ කෑමක ඒ සුවඳේ රසේ ගන්න තියෙන එකම මේන්ම දෙයක් තමයි ගාලික් සුදු ලුණු සුවඳේ රසය කොහොමත් මේ කාලේ වැඩිපුරම කොත්තමල්ලියෙන් බොන හින්දා වැඩිපුර සුදු ලුණු කෑම වලට එකතු කරගන්න. මොකද අපි හැම වෙලේම රසෙම නෙමෙයි බලන්න ඕනේ නේද? බෑන්ත ගුණය කියන එකත් වැදගත්. මම මේකට දැන් මේ ලිපෙක් මේක අවීර කරගන්න ඕනේ නේ. අපිට තියෙන ලස්සන අවන් එකක් ඉනවෙක්ස් දීලා ඉතින් ඒ අවන් එකට මම චිකන් බ්‍රෙස්ට් එක එකතු කරන්න. මේක ටිකක් හරි. ගෙදර මේ මම අවන් එකක් නැහැ කියලා මේක කුක් කරන්න බැරි නෑ. මම ඉතින් මට අවන් එකක් තියෙන නිසා එහෙම වුණොත් අපිට සම්බල ගන්නම පුළුවන් නේ. කිසි ප්‍රශ්නයක් නැහැ මම පෑන් එක තිබ්බත් කුක් වෙනවා. හරි. අපි ඉනවෙක්ස් අවන් එක තමයි දාන්නේ ඔන්න බලන්න. ඉනවෙක්ස් තමයි ගන්න අපිට ඔක්කොම මේ කිචන් එකේ තියෙන ඉලෙක්ට්‍රික් බඩු ඔක්කොම දීලා තියෙන්නේ. තෑන්ක් යූ. හරි. චිකන් එක හරි. ඊට පස්සේ අපිට තියෙන ගෑන්ත ෆෝන් එක හදමුනේ. හදමු. එතකොට ඒක අවන් එකේ දාලා කොච්චර වෙලාවක් තියෙනවද? ඒක සාමාන්‍යයෙන් උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 220 මේක විනාඩි 10ක් තිබ්බනම් හොඳටම ඇති. ඇති නේ. ඇති. මේවා තමයි ඔයගොල්ලෝ පොඩ්ඩක් හරියටම ස්ටඩි කරගන්න ඕනේ කොච්චර උෂ්ණත්වයක තියන්න ඕනද විනාඩි 10ක් තියන්න ඕනේ. ආයෙසරක් මතක් කරමු චෙෆ් එක. මේක සෙල්සියස් අංශක 210 නැත්නම් 20ක් වෙන්න පුළුවන් 200 වෙන්නත් පුළුවන්. සාමාන්‍ය විනාඩි 10ක් 12ක් විතර කාලය. ඔව්. බලන්න පුළුවන් අපිට චිකන් එක කුක් වෙලාද කියලා මිරිකනොට අපි නැත්නම් කූරක් යන්නට පස්සේ ජූසි ගතිය එනවා නම් උඩට තැම්බිලා තියෙනවා. හා. අලිනවා නම් අපි ගේමු කොගෙදර ද චිකන් බ්‍රෙස්ට් එකක් වගේ හරි වැදගත් ඒ කාරණාවනේ. මොකද ගොඩක් දෙනෙකුට දැන් ඕවගේ දෙයක් අවන් එකට දැම්මම පස්සේ මේ කුක් වුණාද කියන අවන් ලොකු පොඩි ඒවා තියෙනවනේ ගෙවල්. එතකොට අපිට මේක හරියට තැම්බුණාද කියලා හොයන්න බෑ. මේ හොයන්න පුළුවන් ලේසම ක්‍රමය තමයි අපි ටූත්පික් එකක් හරි මොකක් හරි අරගෙන අපි චිකන් වෙස්ට් එකට ඇනලා බලන්න පුළුවන්. එතකොට ඒකේ ජූසි ගතිය උඩට එනවා නම් අතට තැම්බිලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය වැඩි හරියක් අතට යන්න අනින්න ඕන. නැත්තම් අපි කියමුකෝ මුකුත් නැත්තම් අර මැටි වගේ ඇලිලා වගේ තියෙන එක හරියට මේ කුක් වෙලා නැහැ. හා. හරි. දැන් අපි ඊළඟ පියවර මොකද්ද? ඊට පස්සේ අපි දැන් කෝන් එක හදන්න මම ලිප ඔන් කරා. ඊට පස්සේ මේකට අනියන් ටිකක් කපා ගමු ගෑන. ඒක සාමාන්‍යයෙන් චොප් කරලා ගන්න ඕනේ. ඒ කියන්නේ පොඩියට කපලා. මම ඔතන දව කරන්නේ. ඒ වගේ අම්මිරිස් කරලා තුනක් විතර. දැන් ගාන කැමති ජයිස් ස්පයිසි ගතියරද කැමෝල සාමාන්‍ය මිරිස් කුමුදු වගේ පාවිච්චි. මිරිස් නම් කනවා ටිකක් අඩුයි. පුළුවන් තරම් එපා තමයි මම ගොඩක් වෙලාවට පොඩ්ඩක් එකතු කරගන්නේ. හැබැයි මට මේ දෙකම ඕනේ. පොඩි ස්වීට්නස් එකක්ත් ඕනේ. අර කියන වගේ පොඩි ස්පයිසි එකක්ත් තියෙන්න ඕනේ. ඔකට ෂෙෆ් කියන්නේ මාර රසය කියලා. මාර රස තියෙන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ කෑමක. හරි එහෙනම් අමු මිරිස් කරල් සලකුත් ගන්න. මම උදව් කරනවා.
උදව් කරනවා කියන්නේ මේකට නෙමෙයි මේ මෙතෙන්ට ඇවිල්ලා කපන වැඩේ කරා නම් හරි මම ඕක අල්ලන් ඉඳලා දැන් මට කපන වැඩේ කරන්න බෑනේ මට කතා කරන්න වැඩේ තියෙනවා ගන්න කරල් තුනක් වැඩි නම් අපි අඩු කරමු ඈ ඔයා තමයි තීරණය කරන්නේ ටිකක් ඇති ටිකක් අපි දෙන්න තමයි ගන්න මෙයා ඔය පස්සේ ගන්න අපි ගැන පොඩක් හිතන්නේ ඕනේ අපි මේ මොකද දැන එක තමයි කියන්නේ අර චෙෆ් කියන දේක් තමයි මේ ගාල්තර මොකද කපන්න පුළුවන් නේ මේකමනේ දාන්නේ සම්පූර්ණයෙන් නෑ කපන්න දෙන්නේ කන කෙනා තමයි ඒක කඩලා ගන්නු සම්පූර්ණයෙන් කරල් තුනක් දාලා ඉක්මනට හදලා දෙන එකනේ කරන්නේ මම දන්නේ එහෙම තමයි ඔයාලා කරන්නේ නෑ වැරදි හරිය ගෑන්ත දැන් කප කප ඉන්න ග්ලව් එකක් නෑ මූණ පිහිනව ඩක් ගාලා අත මොකද කරන්නේ දනව ඕ ගාලා ඔව් මොකද කරන්නේ ඩක් ගන්නට උණු වතුර සෝද ගන්නවා මෙතේ රස මෙසරක තියෙනවා ඒවත් දැනගෙන ඉන්න ඕනේ දැන් කිචන් එකේ කෑම හදනකොට දැන් ඔය චෙෆ් කියන පොඩි පොඩි දේවල් අපිට ගොඩක් වැදගත් වෙන දේවල් නැත්නම් ඔක්කොම දාලා ගුවන් දෙපා ඔය අර ලුණු කපන්නේ අඬ අඬ බලන ප්‍රශ්නයක් මතක් කළා වගේ අඬනවා ලුණු කපනවා උඩේ මේ වෙලාවකුත් තියෙනවා මම මේක දාන්නද මම දාන්නව නේද කියන්නේ නෑ මේ කරපෙන් චටි කුද්දෙන විත්තක් විතර හූරලා මෑර ලේසිය දොර පොඩියට කපා ගන්න මේකේ මගේ උදව් විල්ලා නේ සජීවීව උයනවා කියන විශ්වාසය තියෙනවා කොහොමද ඔයගොල්ලෝ කැම බීම තත්ත්ව කොහොමද ඕනෑන චිකන් කරි එක ඔයගොල්ලෝ හදනවද හරියටම හරියටම බලා ගන්න චෙෆ් ඔක්කොම අපිට ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා දෙන්නේ ඒකේ පොඩි පොඩි දේවල් ඉතිලා දෙනවා ඔය දෙන්නේ මොනවද ඒ අතට ප්‍රේ කතා කරන්නේ නෑ අපි කතා වුණේ කොච්චරක් මේ චිලි යූස් කරනවද කියලා සරයිද කියලා කාලා බැලුවා බුදු අම්මෝ ඇතුළු එකක් චෙෆ් ලුණු ඇද්ද මම මේක අයින් කරන්නද ඇදෙයි හැබැයි සාමාන්‍යයෙන් මම ලුණු ගෙඩියක ප්‍රමාණය දාලා තිබුණේ පොඩි ගෙඩියක. දැන් වෙනද පොලි මේ දවස්වලදී ලුණු ඔක්කොම ලොකුයි. ලොකුයි ලොකුයි. මාගේ ප්‍රමාණය සෑහෙනවා. දැන් අපි මේ වගේ චූටියෙම කපද සාමාන්‍ය කරපින්ච අර ගාන්තික වගේ අපි නම් එහෙම දානවනේ. දැන් මෙහෙම පොඩියෙම ඕක දාන්න එහෙම කපන්න හේතුව අන්නෙම නෑ තමයි වා කියනවත් වගේ. හේතුව ඇරලා අපිට කරපින්ච එහෙම තිබුණ තේම අපි ඩග්ගල අයින් කරනවා. මෙහෙම තිබුණම අපි කරපින්ච ආහාරයට ගන්නවා. ඉතින් ඒක නිසා තමයි කරපින්ච ටිකක් මම පොඩියට කපලා දාන්නේ. මේකට නම් තම්පේ. ඒක නෑ තමයි. දැන් ඒ අපි ලොකුවට දාලා තිබ්බනම් අපි ඒක පිගානේ පැත්තකට පැද්දා. මෙම තිබ්බ ෂේප් එකේ කනවා එක. ෂේප් එක නෙවෙයි කොහොමද කියවෙනවා. කොහොමද කන්න වෙනවා. කන්න වෙනවා. කරපින්ච එකතු කරන එකෙන් දැන් එක එකන විවිධ අදහස් කියනවා ෂේප්. සමහරු කියනවා විස බීති නැති වෙන්න කියලා. සමහරු කියනවා ඒක කන්න අවශ්‍ය නැහැ කොහොමත් පැත්තකට කරලා කමක් නැහැ කියලා. ෂේප් මොකද ඉතින් එක්ස්පීරියන්ස් එක. මෙහෙමයි. කරපින්ච එක රසය කොහොමත් කරියට එකතු වෙන ගොඩක් වෙලාවට ඒක අපි දැන් අපි කියනවා දැන් ආයුර්වේදෙ හිම තියෙන අයි කරපින්ච සුප්ප බ්ලෙන්ඩ් කරලා බොන්න කියන්නේ. ඒකට අපි ඒක අපි සාමාන්‍යයෙන් හොඳට බ්ලෙන්ඩ් කරපුවා මේ හැම දෙයක්ම අපිට ඇඟ ඇතුළට යනවා. ඉතින් වැරද්දක් නැහැ ඒකේ. කෙනෙකුට ඕන නම් ඒකට ප්‍රිය නැත්තම් අයින් කරන්න පුළුවන්. කෙනෙකුට ඕන නම් ඒක ආහාරයත් එක්කම අප් ගන්න. මම නම් පුද්ගලිකව මම ආහාරයට ගන්නවා.
එතකොට ඉතින් නිරෝගී කම සහ ඔය අපේ ලේ පිරිසිදු වෙනවා කියනවා මේ දේවල් ඔක්කොම සිද්ධ වෙනවා එහෙම හා ටිකක් දම් ඉතින් චෙෆ් එන මම බ්‍රේක් එකට යන්නද වට තාම මොනවාර දැන් කරන්න දෙයක් තියෙනවා අපි මේකට මේ අමු මිලිස්ට් එකයි කරපිටට එකතු කරලා ඊට පස්සේ බ්‍රේක් එකෙන් ආවට පස්සේ ඉතින් ටික කරගෙන ඉතින් ටික කරමු නේ ඔව් මොකද අපි හැම වෙලෙම චෙෆ් එක ඩිස්කස් කරනවා මොකද ඔයගොල්ලන්ට කිසිම දෙයක් මගහැරෙන්න බෑ අපි ඒකට කැමති නැහැ මොකද අපිත් එක ලයිව් වෙනවා කියන්නේ එක කොටසක් හරි මගහැරනොත් එහෙම ඒක පොඩි පාඩුවක් වෙනවා ඒ කාරිය එක හදාගන්න ओके ගාන්තයි චෙෆුයි මේ ටික දැනට තියෙන ටික විතරයි කරන්නේ මොනවද ෆෝන් ටිකත් එකතු කරන මේකට මිනිත් එක්ක ආ ඒකත් නැතුන ලේසි මේක තව ටිකක් දැම්මෙන්න පුළුවන් හා ඒකත් ඒකත් පොඩක් පෙන්නමු එහෙනම් නේ හරි ෆෝන් ටිකයි මේකට කප් එකමාරක එකක එකමාරක විතර ප්‍රමාණය ෆ්‍රෙෂ් මිල්ක් අපි එකතු කරනවා හරි මේකට ගාන්න කහ ටිකක් දාලා මෙන්න ඒක ලේසි ඉතින් කහ ටිකක් එකතු කරන හේතුව ගාන්න මේක හොඳ පැහැයක් එනවා කලයක මේ දවස්වල හොයා ගන්න අමාරු එක නමුත් මට තියෙනවා දැන් මෙහෙම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේකේ දැන් මේ ටික දකින්නකොට ඉන්න අය දන්නවා මේකේ රහ කොහොමද කියලා දැන් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරනකොට තමයි තේරෙන්නේ කියුමින් පවුඩර් ටිකක් එකතු කරා ඊට පස්සේ මේක ටිකක් හොඳට බැද බටේ එකේ බැදෙන්න අරලා තමයි ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්නේ හා අපිට බ්‍රේක් එකට යන්න පුළුවන් මම ඒ ටික කියන්නම් හරි එතකොට ඒ ටික ඕන දැන් පැහැදිලිනේ ඔයගලන්ට නේද හරි ඒ අතර කියන්නම් අපි හැමදාමත්ම निरोगी काम गैन कथा करी लसन टी नमद कार्य बहुत जीवित संहार अपने मे हेल्थी फुड्स की इन बेरवस्था तेन तेवा देख दी अभी अमतर दिया अभी लबागान अवस्था अनिवार्य अभी लाइफ की बीसी वेन इतने योजना करना ग्लोकोलेजन ग्लोकोलेजन के आने अतम उगलोंगे तरुण पेनम अतर अभी कौरत् वायस वायस अनाथमा नमोते वायस विनाशम तीन अभी आस लसन टीन एन सब बिजी लाइफ कत्ती ग्लो कॉलेजन पैकेट दावसर शशे पैकेट वतुर वीधर दाल बोन पुलवागल अमतर पोषण आकेम सामर अलीम इवा दीवा नव तीन तरुण पेरम तब तब वैनवा अभी के अभी वायस अपे रूपे अपे सम विनाशनवा अभी नवत् बेरी उना යම් තාක් පාලනය කරගන්න පුළුවන් මෙවැනි දේවල් පාවිච්චි කරලා. ඉතින් ඔයගොල්ලෝ වතුර එකත් එක්ක බොන්න කැමති නැත්නම් අපි කලින් චෙෆ් එක කතා කරා. අපි පෙන්නවා ලක්ෂා අමරසේන අපේ රූපලාබන ශිල්පිනිය ඇවිල්ලා කොහොමද අපි ජූස් එකත් එක්ක මේ ශෂේ පැකට් එක දාලා බොන්නේ. ඒක ඒක පොඩ්ඩක් ඉන්ට්‍රස්ටිං නේ අපිට. ඒක නිසා ග්ලෝ කොලජන් ගන්න දවස ගානේ මට හිතෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ තරුණ පෙනුම රැක ගන්න එක ගොඩක් හෙල්ප් වෙයි කියලා. හරි. දැන් ඔන්න මේ කෝන් මික්ස් කරගෙන යනවා. නිකන් ටිකක් වෙලා තියන්න ඕනේ කොච්චි. චෙෆ් ඒතර මිල්ක් දැම්මේ නැහැ නේ? නෑ. අපි ඉතින් විනාඩියකින් විතර මිල්ක් ඇඩ් කරනවා. මොකද හේතුව මේක ස්පයිසස් එක කෝන් එක හොඳට බැදෙන්න ඕන බටර් එකේ. හරි. ඉතින් ඊට පස්සේ මිල්ක් එකතු කරන්න. හරි. එහෙනම් ගානට පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා එන්න අපිට අගාල. හරි. අපි පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා එන්න ඔහොම මෙන්න ගෙදර එකත් ලස්සන්ට හදාගෙන ඉන්නේ. ඊට කොටසක යන්නම් මේ බ්‍රේක් එකෙන් පස්සේ. මම බලාගෙන මේ දෙන්නගේ වැඩ මොකද දැන් ටිකක් වෙනස්ම පැත්තකට ගිහිල්ලා තියෙන්නේ මේ දැන් මේ වෙලාවේ ගානට බාරටම වැඩ චෙෆ් දැන් මොකද වෙන්නේ මොකද දැන් අලුත් දේවල් එකතු වෙලා තියෙනවා කිචනේ අලුත් දේවල් කියන්නේ මේකත් මෙහෙමයි එකම දේ තමයි අපි මිල්ක් එකතු කරා කෝන් එක ඊට පස්සේ මේකට ගායන්තර මම නිකම්ම කෝන් වී චිකන් වී දෙන්න බෑනේ උදේ වගේ සාමාන්‍යයෙන් පාන් හරි මොන හරි ගන්නවා ඒකට මම ब्रेड එකක් ගෙනාවා මේකට ගාලික් චුට්ටක් දාලා බටර් ටිකක් අවලං කරලා ගාලික් බ්‍රෙඩ් එකක් හදාගන්න මේක පොඩ්ඩක් පෑන් එකේ ටෝස්ට් කරලා ගන්න යන්නේ දැන් ඉතින් වාව් කියන තමයි තියෙන්නේ දැන් ලස්සන තියෙන සුවඳ තියෙන මට හිතෙනවා අද ඊට දවසේ විශේෂයෙන්ම පොඩි බබාලා පොඩි දුවල පුතාලා කැමති වෙයි මේ වගේ දයක් නේද ගානද අනිවාර්යයෙන්ම මොකද හැම වෙලේම බතුත් එපා කියලා කියනවනේ ළමයි තියෙන නිසා මට හිතෙනවා ගුණෙත් තියෙන නිසා කරේක නේද මේ වගේ දෙයක් එක්ක පොඩි ඔව් බත්ම කන්න ඕන කියලා ගන්න නෑ අතරම එහෙම එකක් නෑ බත්වලින් පුරුදු වෙලා හදාගත්ත දෙයක් තමයි බත් කාලා නෑ අනිත් ඒවා ඔක්කොම කෑවත් බත් කාලා නෑ කියලා ආයෙත් බත් දෙනවා ගන්ත මේක බටර් ටික දාලා ගාලික් ටික කවලම් කරගෙන ඊට පස්සේ මෙහෙම දේවා චෙෆ් අපි මේ මිල්ක් ඔක්කොම දැම්මේ නැද්ද නෑ මම උතන කප් තුනක් විතර ප්‍රමාණය දාලා තියෙන්නේ මම කප් එකමාරයි මම පාවිච්චි කරේ මම ඒ කප් එකමාර දැම්මා හරි ඒ කියන්නේ ගොඩක් හරි එකක් අවශ්‍ය නෑ නේ නෑ 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 ක්‍රීමි ගතිය තියෙ මෙහෙමයි ක්‍රීමි ගතිය අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන් හා ඒක අඩු වැඩි කරගන්න පුළුවන් මම ඉතින් මේකට හරියන විදිහට ප්‍රමාණය කප් එකක් අමාරුක ප්‍රමාණය දාන්නේ කප් එකක් එකමාරුක දැන් මේ ස්ප්‍රෙඩ් එක හදන්නේ ගාලික් බ්‍රෙඩ් වලට
මම මේ ගෙදර කරන වැඩක් අත්‍තරම ඒක නම් හරි වටිනවා මම කොහොමත් chef බටර් එකක් හරි මොන හරි ගෙනාපු ගමන් ගාලික් ටිකක් chop කරලා දාලා මුළු බටර් එකම අනලා ආපහු ඒකට දාලා වහලා දිනවා ඒක ලේසි නේද ලේසි ලේසි ඇත්තටම දැන් මේ ගාලික් බ්‍රෙඩ් එකේ දැන් අපි අපි ගොඩක් හරි ආසයනේ කන්න නමුත් ඉතින් ගෙදරදී වැඩි හදාගන්න කටියට ටිකක් අවබෝධය අඩුයිනේ මේ මේ අපිට ඕනම බ්‍රෙඩ් එකක් යූස් කරන්න පුළුවන් ද නැත්නම් එහෙම ප්‍රශ්නයක් නෑ ඕනම බ්‍රෙඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන් अनिवार्य ඒකෙනෙකුට කිසි ප්‍රශ්නයක් නැහැ මේකට දියකිරි ඉස්සල එකතු කරලා පස්සේ මිටි කිරි එකතු කරලා අපි මේක කරි සෝස් එකක් විදිහට යනවනම් එහෙම එකතු කරගන්න පුළුවන් ක්‍රීමි ගැති ගන්න පුළුවන් පොල් කිරි වලින් හරි මම හිතනවා අද ඇත්තටම මේ පොඩ්ඩෝ ඉන්නවනම් දැන් ගෙවල් වල ගොඩක් ෆ්‍රීලි මේ ටයිම් එක මේ වගේ දෙයක් පුළුවන් නම් හදලා දෙන්න විශේෂයෙන්ම ගාලි බ්‍රෙඩ් විත් චීස් මදෙන් ගොඩක් බබාලා කැමතිම දෙයක් නේද ගන්න අනිවාර්ය අනිවාර්ය මොකද කියත් ගාලි බ්‍රෙඩ් එක ස්ටාර්ට් එකට අපිට නැතුවම බැරි දෙයක් හැදෙන්න තියෙන්නේ. හැබැයි අපි ඔක එලියෙන් ගන්න ගියා නම් ගානක් වෙන්නේ. අනිවාර්යයෙන්ම මෙච්චර අමාරු වැඩක් නෙමෙයි ඒක. චෙෆ් කරි එක ඉවරයිද? කරි එකක් නෙමෙයි. ඔයා දැන් දෙපාරක් විතර වැරද්දුවා. කරි එකක් නෙමෙයි ඇත්තටම. මේක මීල් එකක්. ඔව්. එතකොට දැන් ඒකට අපි දැන් අපි මේ කොයි විදිහෙරද අපි කුක් කරගත්තේ චිකන් එක පොඩක් කියලා එමු නැත්නම් දැන් කට්ටි බලනවනේ අයි මේ මෙච්චර ගොඩක් වෙලා තිබ්බද කොහොමද තත්ති කියලා. ඔව් දැන් මේක මම විනාඩි 12ක් විතර කාලයක් තිබ්බා. දැන් චිකන් එක කොක් වෙලා තියෙන්නේ. අපි මේ විදිහටම අරගෙන අපි මේකේ ජූස් එකත් මේ කුඩට දාමු එහෙනම්. හ්ම්. ඊට පස්සේ මේක අපිට ඕන විදිහට ස්ලයිස් කරගන්න තියෙන්නේ. හරි. හරිම ලස්සනයි දැන් අතරම මේ අර ගාන්ත කිව්වා වගේ මේකේ මේ රසය සුවඳ දැන් අපිට මේක ලයිව් දැනෙනවා නමුත් ඔබටත් දැන් ඔබ ගෙදර හදන එකේ මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ හරියට කරානා නේද ගෙදරම සුවඳ වෙලා තියෙන්නේ නැහැ ගෙදරම සුවඳ වෙන්න ඕන මුළු සාලෙටම මේ සුවඳ ඇවිල්ලා තියෙන්න ඕනි එතකොට මේ බබාලා මේක ඇත්තටම දැන් මේ හදන එක මේන් මීල් එකක් තමයි සාමාන්‍යයෙන් අපි ගාලික් බ්‍රෙඩ් එක ස්ටාර්ට් එකක් හැටියට ඕනම මීල් එකකට කලින් සාමාන්‍යයෙන් තියෙන දෙයක් නේ ඒ හින්දා තමයි අපි මේ ගාලික් බ්‍රෙඩ් එකත් මේකට එකතු කරගන්නේ හා හරි ඉතින් අර අපි හැම වෙලෙම කියන දෙයක් තමයි හොඳට ෆුඩ් එකක් එන්ජොයි කරන්න පුළුවන් වෙන්නේ ඒකේ රසය, ගුණය, මේ සුවඳ, චෙෆ් එහාට යනවා මෙහාට යනවා මේ මොනවා හරි තවත් නෑ ගායන්ත ලොකු වැඩක් නේ මම යාර කරදර කරන්න ගියේ නෑ දැන් අතන ගායන්ත බරටම වැඩ අද දවසේ ආටිස්ට් කෙනෙක් ආපු දවසක් විදිහට එයා ගොඩක් මේකේ වැඩි කොටසක් කරන වැඩ නේද හරියට වැඩ කරනවා නේ හරියට වැඩ කරනවා මොකද මේ අපි වෙනුයි මේක ඒ ඇත්තම ගානත කියන්න දන්නවනේ ඒකයි ඒ. එයා හරි ඉන්ට්‍රස්ටිං කෙනෙක් කිව්වා ඒ වගේ දේවල් හදන්න. ඒක තමයි කෑම හදන්න කැමැත්ත තියෙන්න ඕනේ නේද? ඔව් අනිවාර්යයෙන්. මම මේකට කොත්තමල්ලි කොළ ටික එකතු කරනවා. මේක තමන්ගේ ෘජිකත්වය අනුව වෙනස් කරගන්න පුළුවන්. කැමැති නැහැ එකතු කරන්න පුළුවන්. අවසානයේ මේක මම ලිපෙන් ඉවත් කරන්න ඉස්සලා ලයිම් ටිකක්. හරි අපි දැන් ටිකක් මේක ඉවර කරගන්නත් ඕනේ චෙෆ්. ඉවරයි නේද? දැන් අපි මේ කෝන් එක හදලා ඉවරයි. හරි. මේකට දැන් එකතු කරන දේවල් ඔක්කොම එකතු කරලා තියෙන්නේ චීස් ටිකක් අවසානයේ මේක මොකද දැම්මම චීස් එකතු කරන පිළිගන්නකොට තමයි මම ලංගල චීස් එකතු කරන්නේ අනිත් දේවල් ඔක්කොම මේකට එකතු කරලා තියෙන්නේ දැන් මේක ස්ලයිස් කරලා අපි ඒකත් දාගමු ගෑන්ත ඒ වගේම දැන් භාජනය රත් වෙලා තියෙන්නේ අපි මේක ටෝස් කරමු දවල්ට පේනවා ඇති මේක අවන් එකක්ම අවශ්‍ය නැහැ අවන් එකක් පාවිච්චි කරනවා නම් ඔකට පාවිච්චි කරන්නත් පුළුවන් අපි පාවිච්චි කරා ඉනවෙක්සලින් අපිට දීපු අවන් එකක් දැන් මෙතන අපි පෑන් එකේ මේ මෙටික දාලා දෙපැත්තම මේව කරගන්න ඕන ප්‍රශ්නයක් නැහැ දෙපැත්තම කරගන්න ඕස්ලා ඕන නම් පොඩි ක්‍රිස්පි ගතියක් ඕන නම් දෙපැත්තම දාන්න පුළුවන් එකම දේ තමයි ගාලික් සුදුළු උණු හොද්දටම චොප් වෙලා තියෙන්න ඕනේ නැත්නම් බටර් එක කලවම් වුණාම මේක ගාන්න බෑ බෑ හරි ඕකේ මොකද තත්තේ इंट्रेस्टिंग
මේක අපි garlic bread ටික toast කරලා තියාගන්නවා ඊට පස්සේ chicken එක slice කරනවා ඒක තමන්ට කැමති ඕන විදිහට slice කරන්න පුළුවන් අද ගායන්ත කපයි ගායන්ත රෝණ විදිහට ලස්සන plate එක සරසමු ඊට පස්සේ හරි එතකම් මං කියන්නම් සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ කෑමක් හරි කාලා අපිට තේ කහට එකක් බොන්න පුළුවන් නම් තවත් හොඳයි ඉතින් අපි හැම වෙලෙම ඔය පාවිච්චි කරන්නේ හොඳම දේවල් විශේෂයෙන්ම දේශීය දේවල් වගේම හොඳම වෙළඳ සන්නාම තියෙනවා අපේ රටේ පරම්පරා ගණනක විශ්වාසය දිනාගත්තේ ඒ අතරින් තේ කහට ගැන කතා කරද්දී වටවල හරිත තේ කියලා කියන්නේ අපේම දෙයක් හොඳ සන්නාමයක් ඒ වගේමයි වටවල තේ කප් බොනකොට අපිට ඇඟට ප්‍රබෝධමත් ගතියක් එනවා ඒ වගේමයි නිරෝගීකමද ක්‍රියාශීලී බව නේද අපි කියනවා අපිට තේ කහට එකක් දුවට පස්සේ හරි අමුතු ෆිට් එකක් එනවා කියලා නම් ඇලි මෑලි ගතියක ඉන්න වෙලාවකදී අපි හොඳම තේ කහට එකක් පාවිච්චි කරන්න ඕන නිසා අපි ලංකාවේ තියෙන දේශීය හොඳම වෙළඳ සන්නාමයක් තමයි වටවල හරිත තේ අනිවාර්යෙන් ගන්න අමතක කරන්න එපා. දැන් ඔන්න අපේ මේ කෑම එකේ අන්තිම මේ සෙෂන් එකේ අපි ඉන්නේ අපි ලයිව් ඉන්නේ මේ වෙලාවේ සියත ටීවී අපි ලයිව් උයන්නේ. ඔහොමම ඉන්න ඔයගොල්ලෝ හදාගත්ත දේත් ලෑස්ති කරගෙන අපි පුංචි බ්‍රේක් එකක් අරගෙන එන්නම්. සියත ටීවී සන්ඩේ කුකේ. දැන් නම් හරිම ලස්සනයි අපේ කිචන් එකේ දැන් මේ වෙලාවේ ඔක්කොම ටික දැන් චෙෆ් මගතන්නේ මං කියනට වැඩිය මේක දැන් මොකද්ද උනේ කියන එක පොඩක් කියන එක හොඳයි බලන්නකෝ ඔගොල්ලෝ දැන් මේකට මම චීස් ටික ග්‍රේට් කරගන්නවා ඔව් මේ විදිහට උනාර අන්තිමට මේ චෙෆ් කියෝනේ අපි චීස් ටිකක් එකතු කරමු කියලා නේද මේක රස්නේ තමයි මම චීස් ටික මෙල්ට් වෙන්න එකතු කරගන්නේ හරි ඊට පස්සේ මේක කවලම් කරලා හරිම මේ මට හිතෙනවා බොහොම රසවත් දෙයක් වෙනස් දෙයක් අපි අද ඔයගොල්ලන්ට කියලා දුන්නා කියලා ගයන්තත් සූදානමින් ඉන්නවා මේ කෑම රස බලන්න හ්ම් දැන් සූදානමක ඉන්නවා එයා ගොඩක් මහන්සි වුණාද කිචන් එකේ නේද අනිවාර්ය මියා ගෙලගිලිනවා ගයන්ත ඔව් ගයන්තනේ නැති එහෙම නෙවෙයි දිස් සුවඳ රස එනකොට කෑම වලට හැමෝම ආසයිනේ මොකද අපිත් මේක විඳිනවා දැන් චෙෆ් අර අපි මේ චිකන් පීසස් එහෙමම දානවා නේ මම ඒකත් එහෙමම කපලා එකතු කරගත්තා ඊට පස්සේ මම මේකට කෝන් ටික මේ විදිහට එකතු කරනවා හරි මේම හ්ම් ඊට පස්සේ මම මේකට එකතු කරනවා අවකාඩෝ අර පොඩි තක්කාලි වගේ කුත් දාලා තිනවා මේ පෑන් එකට ඒකට මොකද්ද ඒකත් දානවා මේකටම හා හා ඒක මෙහෙමයි මේක මම කිව්වේ සම්බර වෙන්න ඕනේ කියලා උදෑසන ආහාරයක් විදිහට උදෑසන වෙන්න පුළුවන්. ඉතින් ඒක හවසත් පුළුවන් නේද? ඒක ප්‍රශ්නයක් නෑ. තමන්ගේ රුචිකත් වෙනුව වෙනස් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වෙනස් දෙයක් නේ. දැන් මේ හැමදාම අර ගාන්තිකෝ වගේ බතුයි පරිප්පුයි බොන්චි ඕවට වෙනසක් මොකක් කරේ වෙන්න ඕනේ නේ. නැත්නම් අපිට කෑමක් දෙපා වෙනවා. ගොඩක් කල පොඩි කට්ටිය කන්න කැමති නෑනේ. බත් తీනොත් කියලා වම ආස නැහැ. මෙහෙම වෙනසක් කළා බලන්න කෑම මේසෙල ලස්සන කරලා තියන්න අනිවාර්යයෙන්ම හැමදාම ඉල්ලයි. ලොකු වේදමක් කියන්නෙත් නෑනේ නේද ගාන්ත? හ්ම් හරි දැන් ගෙනම් පිළිගන්වීමනේ පිළිගන්වීම තියෙන්නේ ඊට පස්සේ තක්කාලි ටිකක් අපි මේ විදියට පොඩ්ඩක් මේක ඕන්න තම්බලා ගන්න පුළුවන් නැත්තම් මේ විදියට එකතු කරන්න පුළුවන් එයිදි වාව් කියන තමයි තියෙන්නේ එතන ලස්සනයි ඇස් දෙක පිනවල තමයි අපි දිව පිනවන්න ඕනේ මොකද ඇස් දෙකෙන් දැකලා ඒක ලස්සනයි කියලා විඳලා තමයි අපි ඒක කන්න ඕනේ නේද ඕකේ දැන් අපිට මේක පිළිගන්වන්න තියෙන්නේ හරි අපේ පෙගාසස් ස්ට්‍රීට් හෝටල් එකේ chef හැමදාමත් අපිට අලුත් දේවල් තමයි එකතු කරන්නේ සාම්ප්‍රදායික හැමදාම හදන දේවල් වලට වැඩිය මතකද ජනවාරි 5 වෙනිදාත් කෝන් එකතු කරලා කිරි බතක් හැදුවා ඔන්න අපේ ගාන්ත විජේරත්න අපේ ආදරණීය ගාන ශිල්පියා ඔයගොල්ලෝ ගොඩාක් ආස කරනවා යාගේ සින්දු වලට ඒ වගේම ආදරය කරන කලාකරුවෙක් අද ඔහුගේ කාලයෙන් පුංචි වෙලාවක් අපිට දුන්න ගාන්ත ගොඩාක් ස්තුතියි ඒ ගමම රස බලලා අපිට කියන්න බලන්න මොකද තත්ති කියලා undai unna avasane chef hamadamat apita loku karyabharayak karanawa balamu dai yedena me kema rasa balana ugulu gedarath dan me welawa oy vidihata last wela balanne ko gedara ayat ekka amma taatta akkala nangila o kaltiyem inna welawa balanna dan ta apita comment ekak ganna puluwan da wage mokadda mata katha karanna welawan naha welawa dan ne ugulu oy ugulu me ගොඩක් අය අර හැමදාම පුරුදු කෑමමනේ හදාගෙන කන්න ට්‍රයි කරන්නේ
මේක තිබුණෙත් ගෙදර තිබුණ දේවල්ම තමයි. මේකේ බේබි ටොමැටෝ නැත්තම් ගෙදර තියෙන ටොමැටෝ දාගන්න පුළුවන්. වෙන තක්කාලි දාගන්න පුළුවන්. ඔව්. සාමාන්‍යයෙන් කෝන් බඩේරිකු කියන්නේ මේ හොයාගන්න හරිම ලේසි දෙයක්. එහෙම අමාරු දේවල් නැහැ. නමුත් මේක හදන රෙසිපි එකෙන් තමයි මේ කෑම එක වෙනස් වෙන්නේ, මේ රසය එන්නේ සහ මේ ෆීල් එක දෙන්න පුළුවන්. ඇත්තටම මේ ෂෙෆ් ෂෙෆ් තමයි. ඔව්. ඉතින් මම දන්නේ ෂෙෆ් එක කියලා දුන්න එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න පුළුවන් ගෙදර ඉන්න අයට. ඔව් ඒක තමයි. අනිත් එක තමයි මේ වගේ චේන්ජස් වලට යන්න පුළුවන් නම් ගෙදරම මේ වගේ කාලවකවානුවක මම හිතන්නේ අපිට එළියට යන්නමයි හිත කියන්නේ. එළියට ගිහිල්ලා මොනවා හරි කන්න වෙන වෙනසක් ඉල්ලනවා අපේ දිව. ඉතින් ඒක හින්දා මේ වගේ කාලවල මම හිතන්නේ ගෙදර අයට මේ වගේ මීල් එකක් හදලා ඒ චේන්ජ් එකක් කරන්න පුළුවන් නම් හොඳ දෙයක්. මොකද ගෙදරම අර අපි නිකන් කියන්නේ හොටෙල් එකකට ගිහිල්ලා ස්ටාර් මෙනු එකක් ගෙදරම හදාගත්තා ක්‍රියේට් කරගන්න පුළුවන්. ෂෙෆ් තෑන්කියු වෙරි මච්. හැමදාමත් අපිට ෂෙෆ් අලුත් දේවල් කතා කරන්නේ. පොඩ්ඩක් මේ පැත්තට දෙන්න පුළුවන්ද මේ තෑගි බෝක දෙන්න තියෙනවා. අපි පස්සේ කමු ප්‍රෝග්‍රෑම් එක පස්සේ. මොකද ගාන්ත බොහොම හරිම සුහදශීලී දෙයලස හරිම අපිත් ආසයි ඒ වගේ ආයත් එක්ක මේක එන්ජොයි කළ ප්‍රෝග්‍රෑම් එක කරන්න. මම මෙතන ගෙදර ඉන්න ඕගලන්ටත් ඒකෙන් අලුත්ම සතුටක් නේද? හිතේ හිතේ මොනවද කරන්න සතුට දැනෙන්න ඕනේ. ඉතින් ගාන්ත තෑන්කියු වෙරි මච්. පුංචි තෑගක් තියෙනවා ඉනෝවෙක්ස් වෙතින්. ඉතින් ඒ වගේමයි ඔයා හැමදාමත් මම දැක්ක කාලේ ඉඳන්ම එකම විතර ලස්සනට ඉන්නවා. තව ටිකක් ග්ලෝ කොලජන් ශෂේ පැකට් එකක් දවසට ගන්න. තවත් ඔයාට පුළුවන් හෙල්දි ඒ වගේමයි ලස්සනට ඉන්න. අපි පෙගාස ස්ට්‍රීට් හෝටල් එක කියන්නේ නම්බර් 1 හෝටල් එකක්. ෂෙෆ් ඉන්නවා ජයවර්ධන. තෑන්කියු ෂෙෆ්. අපි හැමදාමත් මොකද මේ කුකින් කියලා කියන්නේ හොඳට එන්ජොයි කරලා අපිට කරන්න පුළුවන් දෙයක්. YouTube එකෙත් ගොඩක් අය ප්‍රෝග්‍රෑම් එක දෙකටම නරඹනවා. තෑන්කියු වෙරි මච්. ඒ වගේමයි වටවල කහට තේකක් ගොන්න අමතක කරන්න එපා. ග්ලෝ කොලජන් ගන්න අමතක කරන්න එපා. ලස්සන ගෙදරක් හදනවා නම් කිචන් එකට දම් රෝ ගන්න අමතක කරන්න එපා. පැන්ට්‍රි එකේ වගේම ඉනෝවෙක්ස්. තෑන්කියු වෙරි මච්. තෑගි බෝග දෙන ඉනෝවෙක්ස්. එතකොට අපිත් එක්කින ක්‍රූ එකටම තෑන්කියු වෙරි මච්. ගොඩක් අය සපෝට් කරනවා මේක ලයිව් කුකින් සෙෂන් එකක්. ලේසි නෑ හැබැයි හැමෝම එන්ජොයි කරනවා කියලා විශ්වාස කරනවා. ගාන්ත තෑන්කියු සෝ මච්. ඒ වගේමයි වාගේ මේ අවුරුද්දේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෑන්කියු වෙරි මච්. ෂෙෆ් එන ගිහලා නම් ඕකේ. ඕකේ. නෙක්ස්ට් වීක් එකේත් අපි සන්දේ 11ට ලයිව් මුණ ගැහමු. අමතක කරන්න එපා හැමදාමත් අපිත් එක්ක කුකින් කියන්නේ විඳින්න පුළුවන් දෙයක්. ඒක අපි හොඳට එන්ජොයි කරලා අලුත් දේවල් අපේ ලයිෆ් එකට එකතු කරගමු. ගෙදර සතුටත් එක්කම අපි ගිහලා එන්නම් මෙසියත ටීවී සන්දේ කුකින් අමතක කරන්න එපා. ලබ නිරිදානවා අපි 11ට ලයිව්. ගිහලා එන්නම්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.